නැන්දාසෙ මෙන් දසසිල් අපි සමාදන් වෙන්නේ දසසිල් ඕ ඉතින් මේ හවසට මේ දැන් අනිත් පොඩි පොය වලදී රැට ඉන්න දෙන්නේ නැහෙනේ පන්සලි ඕ කැලණියේ දැන් ඉන්න දෙන්නේ නැහැ රැට ආ එහෙමද ඔව් ඉතින් දැන් ගෙදර යන්නේ පවන්න කලේකට ආ ඒක ප්‍රශ්නයක් නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ එයා දසසිල් ගත්තා කියලා පහට පවර්ණය කළා කියන ප්‍රශ්නයක් නැහැ එහෙම පන්සිල් සමාදන් වෙලා යන්න තේන මුදල් තියාගන්න නැහැ නේ ළඟ නෑ නෑ ආ එච්චරයිද දසසිල්ට අයිති වෙන්නේ වැඩිපුර මුදල් පරිහරණය විතරයි ඒක මුදල් පරිහරණය කිරීමේ වැළකිලා දසසිල් ආරක්ෂා කර ගන්න කටි සිල් ගන්න නැහැ ගොඩක් ඕපදූප කතා කරනවා බුදුරණාහි වර්ණා කරන්නේ බ්‍රහ්ම සීලය කියන්නේ එකලා වෙන බ්‍රහ්ම එකලාම ඉන්නේ බ්‍රහ්ම දෙන්නෙක් එක තැනක නෑ මොකද ඒගොල්ලෝ පංච නීවරණ තුනී වෙලා ඉන්නේ දැන් මේ අපි කෙලෙස් සහිතය තමයි දෙන්න තුන් හතර දෙනා ඉන්නේ තේන්න මේ දිව්‍ය තලවල අපි කණ්ඩායම හැටියට ඉන්නේ ඇයි කෙලෙස් සහිතව බ්‍රහ්මයා පංච නීවරණ යටපත් වෙලා එයා කවදාකවත් දෙන්නෙක් එක්ක කොතනවා නෑ තේන්න ඒ නිසා බුදුරණාහි සීලේදී කියන්නේ බ්‍රහ්ම සීලය ගන්න කියලා බ්‍රහ්මයාගේ එකලාම ඉන්න සිල්ගත් දවසට එකලාව කණ්ඩායම් ගහන්නේ නැතුව අනිත් අයගේ දේ හොයන්න බලන්නේ අන්න නැතුව තමන් එකලාව තමන්ගේ වැඩේ අන්න බ්‍රහ්ම සීලය කියන කාරණේ තේන ඊළඟට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන ආර සීලය කියලා ආර සීලය කියන්නේ බ්‍රහ්ම සීලය තුළ ජීවත් වෙලා ඒ බ්‍රහ්ම සීලයක් අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකින්න තේන එකලාව වාඩි වෙලා අනිත් අය කරන් දේවල් ගැන හිතන්නේ නැහැ තමන් එකලාව වාඩිලා තමන්ගේ දස සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙලා ඒ දස සීලය තුළින් රැස් වෙනා වූ සංස්කාරිනුත් අනිත්‍යයි කියලා දකින තැන අන්‍යා බ්‍රහ්ම සීලය ආර සීලයක් බවට ඉතින් ඒක තමයි ශ්‍රේෂ්ඨම සීලය තේන විදර්ශනාමය සීලය එතෙන්ට යන තාම අපිට බැරි නම් අපිට දෙන්නේ මොකද්ද බ්‍රහ්ම සීලය තේන්න ඒක බ්‍රහ්ම සීලය එයින් නැත්තම් ඊට පල්ලයක් තියෙනවා සීලයන් දෙකක් එකක් තමයි නිගණ්ඨ සීලය තේන්න අනිත් එක තමයි ගෝපාල සීලය තේන්න නිගණ්ඨ සීලය කියන්නේ මොකද්ද ඔය උපදූප කතා කරගෙන ඉන්නවා සීල තේන්න ඒ නිසා හැම වෙලාවම මම කැලණිය ගැන දන්නවනේ ඉතින් ඊගාලේ ගෝවේ දවසේ ඔය කට්ටිය එකතු වෙලා යන දිය බලාගෙන ඉන්නවා කතා කරනවා අරයාගේ අඩුපාඩු ගැන කියනවා මම ඔබතුමියලා එහෙම නෙමෙයි වෙන්නේ නැති නමුත් හැම වෙලාවම සීලේදී ගන්න තියෙන අර්ථය ගන්න ඕනේ තේන්න සීලේදී ගන්න තියෙන අර්ථය ගන්න මොකද සීලෙන් ගන්න තියෙන අර්ථය සීලෙන් ගන්න තියෙන ඉන්ද්‍රිය සංවරය සමාධිය සීලයට අදාළ අංග තුන නිසා තමයි සමාධිය වැඩෙන්නේ තේන්න ඒ නිසා සීලය තුල අපි කොච්චර සිල් ගත්තත් සමාධිය අපිට දුර්වල නම් ඒ කියන්නේ අපි සීලයෙන් ප්‍රයෝජනය කරගෙන නැහැ ඒක බ්‍රහ්ම සීලයක් බවට පත් කරගෙන නැහැ ඒක ආර්ය සීලයක් බවට ඒ නිසා කවදාකවත් පත් වෙන්නේ නැහැ තේන්න ඒ නිසා සීලය ප්‍රයෝගී වෙන්නේ මේ මේ ප්‍රඥාව උදෙසා නෙමෙයි සීලය උපදෙවෙන්නේ සමාධිය උදෙසා තේන්න සමාධිය උපයෝගී වෙන්නේ ප්‍රඥාව උදෙසා තේන්න නමුත් ඔය තුනටම ඉන්න නම් ලෞකික ප්‍රඥාව අපිට තියෙනවා තේන්න ලෞකික ප්‍රඥාව තමයි අපි දකින්නේ බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලය කියලා එකක් තියෙනවා නිගණ්ඨ සීලය කියලා එකක් තියෙනවා බ්‍රහ්ම සීලය කියලා එකක් තියෙනවා ආර්ය සීලය එකක් තියෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුමත නොකරන නිගණ්ඨ සීලයට මම යන්නේ නැහැ ගෝපාල සීලයට මම යන්නේ නැහැ මම නිරතුරුව බ්‍රහ්ම සීලය ආර්ය සීලය තුන ඉන්නවා කියලා තමයි ගන්න ලෞකික ප්‍රඥාව. ඔක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. තේන්න? දැන් ඔබ සීල් ගන්න දවසේදී ඔබ තවලන්න මන්තර සම්මාදිට්ඨිය තියෙනවාද කියලා. තේන්න? කොහොම සම්මාදිට්ඨිය තියෙනවද කියලා බලන්න. අන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ බලනවා. සීල් ගත්ත දාට. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ ගෝපාල සීලයෙන් අයින් වෙන්න, නිගණ්ඨ සීලයෙන් අයින් වෙන්න, අන්නේ අයින් වෙලා බ්‍රහ්ම සීලය තුල ඉන්නවා. ආර සීලය තුල ඉන්නවා. ඔන්න සම්මාදිට්ඨිය. තේන්න? සම්මාදිට්ඨිය ඈ සම්මාදිට්ඨිය වැඩුණොත් තමයි සම්මා සංකප්ප වැඩි. සම්මා සංකප්ප වැඩුණොත් තමයි සීලේ අර්ථවත් ආකාරයෙන් වැඩි. තේන්න? ඔය කොතකෝ හොර කරන්න බෑ. බුදුන් වහන්සේ ලස්සනට මාර්ගයේ දේශනා කරලා දෙනවා ලස්සනට ගලා යන. තේන්න? ඒ නිසා
සිල් දවස් ගත දවසේ තමා සම්මා දිට්ඨිය තුල ඉන්නවාද කියන කාරණය තමා මැනගන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු සීලයන් දෙකෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ වර්ණා කළා වූ සීලයන් දෙක තුල ඒ සීලයන් දෙකයි අපේ සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකප්ප මාර්ගයේ වඩලා පොය දවසද සීලේ ඵලයෙන් සම්මා සමාධිමත් පිටක් අපිට සකස් කරගන්න නමුත් අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව තුලට යන්නේ නැතුව සම්මාදිට්ඨිය දුර්වල කරගෙන අර නිගණ්ඨ සීලය එහෙම නැත්නම් ගෝපාල සීලය තුල ඉඳලා අපි මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා ජීවිතෙන් වඩලා අපි තියෙන හිතත් අසංවර කරගෙන නැති ප්‍රශ්න ජීවිතයට එකතු කරගෙන අපි හවසට ගෙදර ආවම නෝනා අපිට කිසිම දෙයක් ජීවිතෙන් ලැබිලා නැහැ සිල් ගත්තත් නොබෙන හිටියාට වඩා බරපතල අනුතුරක් අපි සිද්ධ කරගෙන තියෙනවා. තේන්න? සම්මා දිට්ඨිය තමයි අරක. බුදුරජාණන් වහන්සේ එපා කියපු සීලයන් දෙක බැහැර කරලා ගන්න කියපු සීලයන් දෙක ගන්නවා කියලා තමන් ඉතින්ට ආව නම් ඔන්නේ පොය දවසේ සම්මා දිට්ඨිය අපිට සකස් වෙනවා. ඔක්කොම කියලා දෙන්නේ නෑ. හොඳයි.